හරි ළමයි අපි දැන් කතා කරන්නේ නොවැම්බර් 2ට අදාළව ඕගලන්ට WhatsApp group එකට දාපු MCQ 5ේ පිළිතුරු සාකච්ඡාව. හරි. පළවෙනි ප්‍රශ්න බලන්න. ලිපිඩ සම්බන්ධව වැරදි ප්‍රකාශය වන්නේ. ලිපිඩ සම්බන්ධව වැරදි ප්‍රකාශය. රසායනික පදනමෙන් තමයි ප්‍රශ්නේ දාලා තියෙන්නේ. මහා අණු නොවේ. හරිද? හරි. ලිපිඩ කියන්නේ විශාල ජෛවීය අණු උවත් මහා අණු නෙමෙයි. ඒ වගන්තිය හරි. අහන්නේ වැරදි එක. ස්ටෙරොයිඩ් ජෛවීය ලෙස වැදගත් ලිපිඩ වර්ගයක ලිපිඩයකි. ඔව් ස්ටෙරොයිඩ් ඒ වගේම ෆොස්ෆොලිපිඩ් සහ මේද ජෛවීය ලෙස වැදගත් ලිපිඩ වර්ග තමයි. ෆොස්ෆොලිපිඩ් අන්ත දෙක එකිනෙකට වෙනස් හැසිරීමක් පෙන්වයි. ඔව් එකාන්තයක් තමයි ජලකාමී හිස. අනිත් අන්තේ ජලබීතික වලිග ඒවා එකිනෙකට වෙනස් හැසිරීම් පෙන්වන්නේ. අසන්තෘප්ත මේදය කාමර උෂ්ණත්වයේදී ද්‍රව අනිවාර්යයෙන්ම. සන්තෘප්ත මේදයේ විදිහට හොඳම උදාහරණේ බටර් කාමර උෂ්ණත්වයේදී ඝන. असंतृप्त मेदे लेस एलवलु तेल कामरुष्णत्वेदि द्रव ए ओक्कोम हरि एना वेरदि उत्तरे मुकद्द अंतिम उत्तरे वेन्न ओने बलन्न लिपिड देहे तुल क्रियाकरण संज्ञा अणु लेस क्रियाकल नोहेक वेरदि देहे तुल परिवहणय वन संज्ञा अणु लेस क्रियाकरण समहर लिपिड वर्गे इन्नो होंदम उदाहरणे स्टेरॉइड वर्गे होमोन हरि होमोन ईस्ट्रोजन प्रोजेस्टेरोन टेस्टोस्टेरोन मे ओक्कोम स्टेरॉइड आकारे होमोन विधियटाई क्रियात्मक वेन्ने एय यम यम संज्ञा इलक्क स्थान करा रगिन यनवा इति उत्तरे पह पहदिली हरि प्रश्नांक देकट यन आहार द्रव्यवल जैव अणु हंदुना गनीमट सिदु करन सरल विद्यागार परीक्षण संबंधव निवरदि नोवन प्रकाशय वन्ने निवरदि नोवन एकेने वरदि प्रकाशय බයුරේට් පරීක්ෂාවේදී 100ට 1 කොප පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සහ 100ට 5 කොපර් සල්ෆේට් ද්‍රාවණයක් යොදා ගනි. හරිද වැරදිද? වැරදි. එතන වැරද්ද තියෙනවා. මොකද්ද? ළමයි ප්‍රතිශත දෙක මාරු වෙන්න ඕනේ. බයුරේට් පරීක්ෂාවේදී 100ට 5 KOH ද්‍රාවණයකින් සම පරිමාවක් දානවා. ඒ වගේම 100ට 1 කොපර් සල්ෆේට් ද්‍රාවණයකින් බිංදු දෙකක් දානවා. බිංදු දෙකක්. ප්‍රැක්ටිකල් දැනුම තියෙන්න ඕනේ. ඒකත් MCQ වලටත් අහන්න ඉඩ තියෙන හොඳම උදාහරණ මේ වගේ ප්‍රශ්නයක්. තල තෙල් සඳහා සුඩාන් 3 පරීක්ෂාවේදී රෝස පාට ගෝලිකා ලැබේ. ඒක හරි. ඒක පිළිගන්න පුළුවන්. විතර සුදු මදේ ප්‍රෝටීන පරීක්ෂාවේදී දීප්තිමත් දම් පැහැයක් ලැබේ. මෙතනදී වර්ණ විපර්යාසයක් වෙනවා. ආරම්භක නිල් පැහැය දම් පැහැයට හැරවෙනවා. ඒක හරි. විතර සුදු මදේ ප්‍රෝටීන පරීක්ෂාව. මෙතන ප්‍රෝටීන පරීක්ෂාව කියන්නේ මොකද්ද? හරි. බයුරේට් පරීක්ෂාව තමයි. හරිනේ. ෆෘක්ටෝස් ද්‍රාවණයකට බෙනඩික් පරීක්ෂාව සිදු කළ විට ගඩොල් රතු අවක්ෂේපයක් ලැබේ. හරි. ඒකට හේතුව සියලුම මොනෝසැකරයිඩ් මොනවද? ඔක්සිහාරක සීනි. ඔක්සිහාරක සීනි ගඩොල් රතු පාට අවක්ෂේපයක් තමයි ලබා දෙන්නේ බෙනඩික් පරීක්ෂාවේදී. ඉරිඟු පිටි ද්‍රාවණයකට පිෂ්ඨ පරීක්ෂාව සිදු කරන විට කළු නිල් පාටක් ලබා දේ අනිවාර්යම. පිෂ්ඨ පරීක්ෂාව කියන්නේ මොනවාද? පරීක්ෂාව. අයඩින් පරීක්ෂාව. ඒක කරනකොට කළු නිල් නිල් කළු නිල් දම් ඔය වගේ තද පැහැයක් තමයි ලබා දෙන්නේ. හරියටම හරි. එහෙමනම් පිළිතුර නිවැරදි නොවන ප්‍රකාශය තමයි පළවෙනි එක. බයුරේට් පරීක්ෂාවේදී 100ට 5 KOH සහ 100ට 1 කොපර් සල්ෆේට් තමයි භාවිතා කරන්නේ. හරි. දරුවෝ මම යනවා තුන්වෙනි MCQ එකට. පේපර් එකේ තුන්වෙනි MCQ එක. පරිවෘත්තීය ක්‍රියාවල ශක්ති සම්බන්ධතා පිළිබඳ පිළිගත නොහැකි ප්‍රකාශය. ශක්ති සම්බන්ධතා පිළිබඳ පිළිගත නොහැකි ප්‍රකාශය මොකද්ද? ATP ජල විච්ඡේදනය කියන්නේ ශක්තිදායක ක්‍රියාවක්. හරිද? ඔව්. ATP ජල විච්ඡේදනයේදී අග්‍රස්ත ෆොස්ෆේට් බන්ධනයේ බිඳ වැටෙනකොට 30.5 කිලෝජූල් මවුලේට ශක්තියක් නිදහස් වෙනවා. ඒක හරියට හරි ශක්තිදායක ප්‍රතික්‍රියාවක්. දෙක ජීවි සෛල තුල ATP නිෂ්පාදනයට අකාබනික ෆොස්ෆේට් අවශ්‍යයි අනිවාර්යෙන්. දරුවෝ මේ MCQ එකත් එක්ක අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? ෆොස්ෆොරයිලීකරණය කියන වචනේ තේරුම. මොකද්ද ෆොස්ෆොරයිලීකරණය කියන්නේ? ෆොස්ෆොරයිලීකරණය කියලා කියන්නේ සජීවි සෛල තුල ඉතා කෙටි කාලයක් තුලදී ADP අකාබනික ෆොස්ෆේට් සහ ශක්තිය භාවිතයෙන් ATP නිපදවීම තමයි ෆොස්ෆොරයිලීකරණය කියන්නේ. හරි. 3. ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණයේදී ATP නිපදවන්නේ සංකීර්ණ අණු
සරල අනුභවට බිඳහෙලීමේදී නිදහස්වන ශක්තිය භාවිතේනි වැරදි ද පොස්පොරයිලී කරන ආකාර තුනක් තියෙනවනේ මොනවාද පොස්පොරයිලී කරන ආකාර තුන ප්‍රභා පොස්පොරයිලීකරණය උපස්තර පොස්පොරයිලීකරණය ඔක්සිකාරක පොස්පොරයිලීකරණය ප්‍රභා පොස්පොරයිලීකරණය කියන්නේ මොකද්ද ප්‍රභා සංශ්ලේෂණයේදී සූර්ය ශක්තිය ආධාරයෙන් ATP නිපදවීම උපස්තර පොස්පොරයිලීකරණය කියන්නේ දැන් ඔබට උත්තරේ පෙනේ සංකීර්ණණු සරල අනුභවට බිඳහෙලීමේදී නිදාස්වන ශක්තියෙන් ATP නිපදවීම ඒකට කියන්නේ ඔක්සිකාරක නෙමේ දරුවෝ උපස්තර පොස්පොරයිලීකරණය කියලා එහෙනම් මොකද්ද ඔක්සිකාරක පොස්පොරයිලීකරණය කියන්නේ අණු ඔක්සිකරණය වීමේ දී නිදාස්වන ශක්තිය භාවිතයෙන් ATP නිපදවීම එහෙනම් අපෙන් ප්‍රශ්නේ අහනවා පිළිගත නොහැකි ප්‍රකාශයේ උත්තරේ 3 එහෙමයි කියලා ඊතුරු උත්තර මගාරින්නේ අපි යන් සරලතම බැක්ටීරියාවන්ගේ ශක්ති වාහක අණුව කවුද සරලතම බැක්ටීරියාවගේ ඉඳලා සංකීර්ණ ජීවියා දක්වා ශක්ති වාහක අණුව ATP සාර්වත්‍ර ශක්ති වාහකය පක්ෂම කෂිකා සැලීමට ATP ශක්තිය අවශ්‍යද අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා අවශ්‍ය වෙනවා හරි එමනම් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 හතරවෙනි MCQ එක ජීවීන් තුල සිදුවන ශ්වසන ක්‍රියාවලි වලට අදාළව පහත සඳහන් ප්‍රකාශ අතරින් වැරදි වන්නේ ශ්වසන ක්‍රියාවලි වලට අදාළව වැරදි ප්‍රකාශය මොකද්ද ඉලෙක්ට්‍රෝන පරිවහන ධාමයේ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන චලනයට ආධාර වන ප්‍රෝටීන නොවන අණු පවතී මොකද කියන්නේ හරියටම හරි ඉලෙක්ට්‍රෝන පරිවහන ධාමයේ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන චලනයට ආධාර වන ප්‍රෝටීන නොවන අණු ඉන්නෝ ඒක හරි දෙක ලැක්ටික් අම්ල බැක්ටීරියා මගින් පයිරුවේට් රිචුවම ලැක්ටික් අම්ලේ බවට පත් කරයි මොකද කියන්නේ හරියටම හරි ලැක්ටික් අම්ල බැක්ටීරියා වන්ට පුළුවන් පයිරුවේට් කාබන් 3 සංයෝගයක් ලැක්ටික් අම්ලය කියන්නේත් කාබන් 3 සංයෝගයක් පරිවර්තනය පුළුවන් ඊස්ට් තුල සිදුවන පැසීමේ ක්‍රියාවලියේදී කාබන් ඩයොක්සයිඩ් නිදහස් නොවේ හරිද වැරදිද වැරදි ඊස්ට් තුල සිද්ධ වෙන පැසීමේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ එතිල් මධ්‍යසාර පැසීම නැත්නම් එතනෝල් පැසීම එතනෝල් පැසීමේදී පියවර දෙකකින් සිද්ධ වෙන්නේ මේක මොකද්ද පියවර දෙක මුලින්ම කාබන් 3 පයිරුවේට් ඇසිටල්ඩිහයිඩ් කියන කාබන් දෙකේ සංයෝගය වෙනවා එතනදී 1 CO2 අණුව බැගින් පයිරුවේට් ලා දෙන්නගෙන් CO2 දෙකක් නිදහස් වෙනවා හරි කාබොක්සිල් හරණයක් සිද්ධ වෙනවා ඊළඟට ඇසිටල්ඩිහයිඩ් කාබන් දෙකේ අණු දෙක එතිල් මධ්‍යසාර අණු දෙකක් බවට පත් වෙනවා ඒ නිසා ඊස්ට් තුල සිදුවන පැසීමේ ක්‍රියාවලිය කියන්නේ එතිල් මධ්‍යසාර පැසීම එතනදී අනිවාර්යෙන්ම කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙනවා නිදහස් නොවේ කියන එක වැරදි උත්තරේ 3 අනිත් උත්තර දෙකත් බලමු ග්ලයිකොලිසිය අණුක ඔක්සිජන් මත රඳා නොපවතී හරිද හරියටම හරි ග්ලයිකොලිසිය අණුක ඔක්සිජන් මත රඳා පවතින්නේ නැහැ ඔක්සිජන් තිබුණත් නැතත් ග්ලයිකොලිසිය සිද්ධ වෙනවා 5 සිට්‍රික් අම්ල චක්‍රයේදී උපස්තර පොස්ෆොරයිලීකරණය සිදුවේ මොකද කියන්නේ හරියටම හරි සිට්‍රික් අම්ල චක්‍රයේදී ATP දෙකක් නිෂ්පාදනය වෙනවා එක ග්ලූකෝස් අණුවකට අදාළව ඒ ATP දෙක නිපද වෙන්නේ උපස්තර පොස්ෆොරයිලීකරණයෙන් තමයි උත්තරේ ප්‍රශ්න අංක 2ට ප්‍රශ්න අංක 4ට උත්තරේ 3 අපි කතා කරන නොවැම්බර් 2 පේපර් එකේ අවසාන ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් සෑම ආත්‍රපෝඩා වෙකුම හැම ආත්‍රපෝඩා වෙකුම මෙන්න මේ ලක්ෂණ දරනවාද බලන්න උච්චර්මයක් තියෙනවද හැම ආත්‍රපෝඩා වෙක්ටම ඔව් කයිටිනීය පිටසැකිල්ලක් නැත්නම් උච්චර්මයක් තියෙනවා පාද රහිත උදරයක් ද්විපාර්ශ්වික සමමිතිය දරයි ද්විපාර්ශ්වික සමමිතිය තියෙනවා හැබැයි හැමෝටම පාද රහිත උදරයක් තියෙනවද නැහැ සමහර අයගේ උදරේත් පාද දකින්න පුළුවන් හරි ඒ නිසා ඒ පිළිතුර ගන්න බෑ 2 ද්විත්ව ස්නායු රජ්ජුව උදරීය ද්විත්ව ඝන ස්නායු රජ්ජුවක් ඇති වෙනවා ප්‍රජනේන්ද්‍රිය සහ ප්‍රණාල රුධිර හෙබ මොකද කියන්නේ ඔය තුනම හැම ආත්‍රපෝඩාවෙක්ගෙම තියෙනවා ප්‍රජනේන්ද්‍රියක් තියෙනවා ප්‍රණාල තියෙනවා රුධිර හෙබක් තියෙනවා ඒ වගේම ද්විත්ව උදරීය ස්නායු රජ්ජුවක් තියෙනවා ද්විත්ව ඝන ස්නායු රජ්ජුවක් තියෙනවා අනිත් උත්තර බලන්න ත්‍රිප්‍රස්තර දේහය මල්පීගිය නාලිකා මුඛ උපාංග දරයි මොකද්ද හැම ආත්‍රපෝඩාවෙක්ගෙම නැත්තේ මල්පීගිය නාලිකා මල්පීගිය නාලිකා බයිස්රාවී ව්‍යුහයක් වෙන්නේ කාගේද භෞමික ආත්‍රපෝඩාවන්ගේ ජලජ ආත්‍රපෝඩාවන්ගේ බයිස්රාවී ව්‍යුහය මොකද්ද
හරිත ග්‍රන්ථි නැත්නම් ස්පර්ශ ග්‍රන්ථි සම්පූර්ණ ආහාර මාර්ගය පෘෂ්ඨීය ගැන්ග්ලියා ශ්වාසනාල දරයි ළමයි සම්පූර්ණ ආහාර මාර්ගයක් හැම අත්‍ර පොඩාවෙක්ටම තියෙනවා ඒක හරි මුඛයක් සහ ගුදයක් සහිත සම්පූර්ණ ආහාර මාර්ගයක් තියෙනවා මෙල් පෘෂ්ඨීය ගැන්ග්ලියා ආදි පෘෂ්ඨීය මොළයක් තමයි තියෙන්නේ ශ්වාසනාල දරයි ළමයි ශ්වාසනාල තියෙන්නේ සමහර භෞමික ආත්‍ර පොඩාවන්ට පමණයි දැන් ඇරග්නිඩාවන්ට තියෙන්නේ මොකද්ද පත්පෙන හැලි ඇයි ක්‍රස්ටේෂියාවන්ට මොනවද තියෙන්නේ ආ ඒගොල්ලන්ට ජලක්ලෝම තියෙන්නේ නේද ආ එහෙනම් ඒකත් වැරදි හැම ආත්‍ර පොඩා වගේම ශ්වාසනාල දරනවා කියන එක නෑ මේ MCQ එකේ මොකක් හරි අපිට අල්ලගන්න පොටක් තියෙනවා ළමයි මොකක් හරි පොටක් මේකට ආත්‍ර පොඩාගේ හැම ලක්ෂණෙම දැනගන්න ඕනේ නෑ විශේෂ කාරණා ටිකක් දන්නවා නම් ඔයාලට මේ MCQ එක කරන්න පුළුවන් කීට අවදි ඒකලිංගික සතුන් පක්ෂමදරයි මොකද කියන්නේ කීට අවදි තියෙනවද තියෙනවා ඒකලිංගික සතුන් ඉන්නවද ඉන්නවා පක්ෂමදරන්නේ නැහැ පක්ෂමදරන්නේ ආත්‍ර පොඩාවන් කිසිවෙක්ට පක්ෂම නැහැ ළමයි පක්ෂම නොමැති වංශ දෙකක් තියෙනවා ඔන්න ලියලා තියාගන්න අවශ්‍ය වෙයි ඔයාලට පක්ෂම නොමැති වංශ දෙකක් එකක් නෙමටෝඩා අනිත් එක ආත්‍රපෝඩ පක්ෂම නැ නෙමටෝඩ සහ ආත්‍රපෝඩ හරි එනු අපි අද කතා කරන නොවැම්බර් 2 වෙනිදා MCQ ටික අවසන් වෙනවා දරුව හැම දවසකම MCQ පහක් රචනා ප්‍රශ්නයක් එනවා රචනා ප්‍රශ්නය වෙනම වීඩියෝ එකකින් ඕගලන් එක්ක සාකච්ඡා කරනවා MCQ ටික මේ ඩේලි MCQ වැඩපිළිවෙල හරහා ඔයාට මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ YouTube චැනලේ හැම දවසකටම අදාළව MCQ ප්‍රශ්න පහක් කතා කරනවා ඒ ප්‍රශ්න පහත් විවිධ පාඩම් වල ප්‍රශ්න මේ ප්‍රශ්න ඇසුරෙන් ඔයාට ඔයාගේ MCQ අඩුපාඩු හදාගන්න මේක ලොකු පිටිවහලක් වෙයි එහෙනම් අපි නොවැම්බර් 3 වෙනිදා ප්‍රශ්න මාලාවත් එක්ක මුණ ගැහෙමු